රු ඇමැත්තුමනි අපි දන්නවා අද වෙනකොට විශේෂයෙන්ම විදේශගතවන කාන්තාව ගොඩක් වෙලාවට අපි විදේශගත කරන්නේ අරාබි රටවල්වලට. ඒ අයට ලැබෙන පඩිය සාපේක්ෂව ගත්තොත් ඉතාමත් අඩු පටියකට තමයි ඒ අය යන්නේ. තොට අපිට රජය හැටියට මැදිහත් වෙලා වැඩපිල්ලක් සකස් කරන්න පුළුවන් නං බොහෝ වෙලාවට සෞඛ්‍ය ශේත්‍රයේ වගේම අපි ගත්තොත් නර්සස්න හැටියට ට්‍රේන් කරන්න උසස් පෙලින් එලියට එන විද්‍යාව හදාන්න දරුවෝ. ඒවගේ මනි පැත්තට ගත්තහම සාමාන්‍ය කාන්තාවන් පවා සාතු සේවකාවන් හැටියට යවන්න පුහුණුවක් දීලා අපිට මේවර යවාගන්න පුළුවන් වුණොත් ඔය කාන්තාව අරාබි රටවල්ලට ගිල්ලා දුක්විඳිනට වඩා හොඳ තැනකට ඒ අගේ ආර්ථිකය හදාගන්නත් පුළුවන්. ඒවගේම රටට විදේශ ආදායමක් ලබාගන්නත් පුළුවන්. මේ සඳහා හැටියට වැඩපිළිවෙලක් සකස් කරන්න මං හිතන අපිට බොහෝ ආයතන තියෙනවා මේ අයට පුහුණුව දෙන්න. මේ පුහුණුව නැතිකම තමයි ප්‍රධානම ගැටලුව තියෙන්නේ. අපිට පුළුවන් නම් පුහුණුව ටාගට් කරපු පිරිසක් වාර්ෂිකව යවන්න වැඩපිළිවෙලක් සකස් කරන්න ක්‍රමවේදයක් ඔබතුමාලා හරහා තියෙනවාද කියලා මම දැනගන්න කැමතියි. ගරු මන්ත්‍රීතුමියනි, අරාබිකරයේ දුක් විඳිනවා කියන කතාව මම විරුද්ධයි. පළවෙනිම කාරණාව අරාබිකරයේ නෙමෙයි, කොහේ ගියත් දුක් විඳිනව නම් දුක් විඳිනවා. හැබැයි අපේ රටට දැනටත් වැඩිම විදේශ මුනිමය ප්‍රමාණයක් ලංකාවට එන්නේ අරාබිකරෙන්. අපේ කාන්තාව අර පුංචි මුදලක් හම්බ කරන කාන්තාවෝ ටික තමයි අද අපේ රටට වැඩිම මුදල් ප්‍රමාණයක් එවන්නේ. ඔය අනිත් ලොකු ලොකු රටවල් වලට, ලොකු ලොකු රස්සාවල් වලට යන අය අපේ රටට සල්ලි එවන්නේ බොහොම අඩුවෙන්. එයා එක එක දේශපාලන මතිමතාන්තර කියන ඒවා සල්ලි එවන්න එපා කිව්වම එවන්නේ නැතුව එක එක විදිහට මේ රට දේශපාලනිකව පාවිච්චි කරන්න හදනවා. හැබැයි අපේ අර අහිංසක කාන්තාව ඔබතුමී පෙනීන්නේ එයයි කියවන්නේ. ඔය අනිත් ලොකු ලොකු රටවල් වලට, ලොකු ලොකු රස්සාවල් වලට යන අය අපේ රටට සල්ලි එවන්නේ බොහොම අඩුවෙන්. එයා එක එක දේශපාලන මතිමතාන්තර කියන ඒවා සල්ලි එවන්න එපා කිව්වම එවන්නේ නැතුව එක එක විදිහට මේ රට දේශපාලනිකව පාවිච්චි කරන්න හදනවා. හැබැයි අපේ අර අහිංසක කාන්තාව ඔබතුමී පෙනීන්නේ එයයි වෙනුවෙන්. ඒ අය Tamanට හම්බෙන ඩොලර් 300 ඩොලර් 350 එහෙම නැත්නම් 400 450 500 ඒකෙන් ඩොලර් 2-300 ගානේ හරි ලංකාවට එවලා අද අපේ රටේ මිනිස්සු බෙහෙත් ටික ගන්න, තෙල් ටික ගන්න, ලයිට් ටික කැපෙන්නේ නැතුව ඉන්න මේ වැඩිම විදේශ මුදල් ප්‍රමාණය එවන්නේ ඒ අහිංසක මිනිස්සු. ඒ නිසා ඔබතුමී කියන කතාව එයව ආරක්ෂා කිරීම, එයව හොඳ තත්ත්වයකට ඉහළ නැංවීම අපේ වගකීමක් වෙනවා. එතකොට පහුගිය මාර්තු 31 වෙනිදා ඉඳලා අපි තහනම් කළා NVQ 3 සහතිකේ නැතුව ගෘහ සේවය සඳහා යෑම තහනම්. එතකොට එතනින් ඉහළ විතරයි යන්න පුළුවන් ඇඩ්වාන්ස් හවුස් කීපර් කියන තනතුරට තමයි යන්නේ. එතකොට ඇඩ්වාන්ස් හවුස් කීපර් මොකද අපි මාර්තු මාසයෙන් එතන නතර කරේ. අපි දැනට ද්විපාර්ශ්වික සාකච්ඡා කරලා තියෙනවා සෞදි අරාබිය, ඕමානය, කුවේටය සහ එක්සත් අරාබි එමිරාජ්‍ය සමග අපි අප්‍රේල් මාසයෙන් පස්සේ නැවත හමු වෙලා සාකච්ඡා කරලා මේ පඩිය වැඩි කරගන්න කතා කරන්නේ. දැනට අපි තමයි මේ කලාපයේ සහ හැමතැනකින්ම ඉහළම වැටුප් ලබන ශ්‍රමිකයෝ සපයන රටවල් දෙක අතරින් එකක් අපි, එකක් පිලිපීනය, එකක් අපි. හැබැයි පිලිපීනෙත් එක සාපේක්ෂව කතා කරාම ඔවුන්ගේ භාෂාවේ හැකියාව, ඔවුන්ගේ පුහුණුවේ හැකියාව සහ නොයෙක් නොයෙක් සාධකත් එක්ක ඔවුන් අපිත් එක්ක කරට කර හැපෙන තැනක ඉන්නවා. නමුත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයාට තමයි අපිට මේ ඔබ කියපු අරාබිකරේ වැඩිම ඉල්ලුම තියෙන්නේ. ඒ අපේ අයත් එක්ක තියෙන සම්බන්ධතාවය සහ දීර්ඝකාලීනව තිබිච්ච මේ එකඟතාවයන් එක්ක. එතකොට මේ අයගේ පුහුණුව වැඩි කරන්න ඕන කරන කටයුත්ත අපි කරනවා. දොර ඔබතුමී ඊළඟ කතාව අපි මේ අයව කෙයාටේකර්ස්ලා විදියට, එහෙම නැත්නම් සාතු සේවකයන් විදියට, කෙයාගිවර්ස්ලා විදියට යවන්න අපි පුහුණු කළ යුතුයි කියන එක සත්‍ය වශයෙන්ම ඒක තමයි අපේ ඊළඟ බලාපොරොත්තුව. අපි කෙයා ඉකොනොමි එකක් තරා යන්න බලාපොරොත්තු වෙනව නම්, එතන අපි ආර්ථිකයේ සූදානම් කරනව නම් ලබන අවුරුද්ද වෙනකොට මිලියන 36ක් ලෝකයේ අවශ්‍යතාවය නර්සස්ලාගේ, කෙයාගිවර්ස්ලාගේ අවශ්‍යතාවය ඊටත් වඩා වැඩි. ඒජින් පොපියුලේෂන් එක අනිත් රටවල ඉතාමත්ම වේගෙන් ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. අපේ රටෙත් එහෙම වෙන්න වෙමින් පවතිනවා. එතකොට ඒ රටවල් වල අවශ්‍යතාවය සපුරන්න ඕනෑ තරම් අපිට ශ්‍රමය ඉන්නවා. හැබැයි පුහුණු ශ්‍රමිකයන් නැති ප්‍රශ්නයක් තියෙනවා. උභහු ප්‍රශ්නේ අපි රජයක් විදියට මොකද්ද කරන්නේ? දැන් මේ සඳහා අධ්‍යාපන අමාත්‍යංශය වෘත්තීය පුහුණු ආයතන සමග එකතු වෙලා ඒ වැඩ කටයුත්ත කරනවා. ඊට අමතරව විදේශ සේවා නියුක්ති කාර්යංශය මේ කාර්යභාරය සඳහා පෞද්ගලික අංශයට අපි විවෘතව ආරාධනා කරනවා. මේ ක්ෂේත්‍රයේ විතරක් නෙවෙයි ලෝකයේ වෙළඳ පොලේ, ශ්‍රම වෙළඳ පොලේ අවශ්‍යතාවයට අනුව
පුහුණු කරන්න කැමති ඕනෑම පාර්ශවයක් සමඟ අපි ගිවිසුම් ගත වෙලා මේ පුහුණුවීම් වැඩසටහන් ඉස්සරහට ක්‍රියාත්මක කරන්න කැමති. සියලු රෝහල් සියලු ආයතන දැනට ශ්‍රී ජයවර්ධනපුර රෝහල පටන් අරගෙන තියෙනවා. තවත් තවත් රෝහල් පටන් අරගෙන තියෙනවා. නමුත් ඒ ප්‍රමාණය මදි. ඒ වගේම භාෂාව මේ සියල්ලටම වඩා අපිට අත්‍යවශ්‍ය වෙනවා. ඒ ටික සකස් කරන්න පුළුවන් නම් අපිට ලෝකේ හැම තැනකම වෙළඳ පොළ නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි ඒ සඳහා යම් උගත්කමක්, ඒ වගේම බුද්ධි මට්ටමක් අපිට සකස් කරන්න වෙනවා. එතන අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉඳලා සකස් කරගෙන අපේ පද්ධතියේ ඉඳලම වෙනස් කරගෙන අධ්‍යාපන කරිකියුලම් වල ඉඳලම අපිට වෙනස් කරගන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඊළඟ කාරණාව දැන් නර්සස් ටිකක් වැඩියෙන් ගන්න කිව්වා. නර්සස් ටිකක් වැඩියෙන් ගන්න ආණ්ඩුව කැමති. හැබැයි අපිට ඕන වෙන්නේ පිටරට යවද්දී හෙද සංගමේ ලියාපදිංචි අය තමයි ඕනි. මෙඩිකල් කවුන්සිල් ලියාපදිංචි ඕනි. මෙඩිකල් කවුන්සිල් ලියාපදිංචිය පෞද්ගලික අංශයේ පුහුණු කරාට දෙන්නේ නැහැ. ඒක දෙන්නේ නැති වෘත්තීය සමිති. එතකොට දැන් අපි සාකච්ඡා කරගෙන යන සෞඛ්‍ය අමාත්‍යාංශයේ එක්ක කොහොමද අපි විදේශගත කරවීම සඳහාම කියලා වෙනම පිරිසක් මේ නර්සින් ස්කූල්ස් ඇතුළේ ට්‍රේන් කළා. ඒ අවශ්‍ය පළපුරුද්ද ලබා දීලා විදේශගත කරවන්නේ. හැබැයි ඒක අවුරුදු දෙකකට තුනකට පහකට දීර්ඝ වශයෙන් පොඩ පොඩ කාලේ වෙනස් වෙන කාරණාවක්. කොහොම වුණත් මේ වෘත්තීය සමිති ටික පොඩ්ඩක් පැත්තකින් තියලා ඒ අයගේ සහයෝගය මේ රටේ සංවර්ධනය වෙනුවෙන් යොදාගෙන අපි බලාපොරොත්තු වෙනවා මේ නර්සස් ටිකත් වැඩි වැඩියෙන් පුහුණු කරවලා යවන්න. බැරි වුණොත් පෞද්ගලික විශ්වවිද්‍යාල සමග හරි අපි ඇෆිලියේට් වෙලා අපි බලාපොරොත්තු වෙනවා මේ නර්සස් ටික හදලා පුළුවන් තරම් රැකියා ගත කරන්න. බොහොමත්ම ස්තුතිය ඔබතුමගේ ප්‍රශ්නෙට. ගරු ඇමතිතුමා, මම පසුගිය දවසකත් මේ ගැන මේ සභාවට යොමු කරා. තායිලන්තයේ රැකියා දෙනවා කියලා ලාඕස් සහ මියන්මාර් වලට විශාල ළමයින් ප්‍රමාණයක් යවලා තිබුණා. තවමත් ඒ ළමයි සිරවි සිටිනවා. ඒ සම්බන්ධයෙන් මම නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමාගේ ප්‍රදේශයේ විශාල ළමුන් ප්‍රමාණයක් මේ වලට ගිහිලා මේ යවලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකු මේකට සම්බන්ධයි කියලා තමයි විමර්ශකයෝ කියලා තින්නේ. ඒ අනුව එම පිරිස අත්අඩංගුවට අරන් තිබෙනවද? ළමයි කොපමණ ප්‍රමාණයක් ලාඕස් සහ මියන්මාර් වල සහ තායිලන්තයේ හිරවි සිටිනවද කියලා මට දැනගන්න කැමතියි. මන්ත්‍රීතුමනි, මේ ප්‍රශ්නය ට්‍රැෆිකින් සම්බන්ධ ප්‍රශ්නයක්, කියන්නේ මිනිස් වෙළඳාම පිළිබඳ ප්‍රශ්නයක්. මේක විදේශ රැකියාවක් නෙවෙයි. මේක මිනිසුන් රවටා එහාට මෙහාට කරලා මුදල් හොයපු වැඩක්. මේ මිනිස් වෙළඳාම කරලා තියෙන්නේ අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීතුමා. ඒ මන්ත්‍රීතුමා දැනට අත්අඩංගුවට අරගෙන ඉන්නවා. හැබැයි වැඩේ තියෙන්නේ අපේ අධිකරණයට මේ වගේ ඉදිරිපත් කරාම ටික දවසකින් ඉතින් අපත් දෙනවා. මේ මිනිස් වෙළඳාම කරලා තායිලන්තේ තාම ළමයි හිර වෙලා. සල්ලි අරගත්තු අය සල්ලි අරගෙන මේ අතට අහු වෙලා වැරදි කරලා අල්ලලා පොලිසියට බාර දීලා අධිකරණයට ඉදිරිපත් කරයින් පස්සේ එදාම අප දෙනවා. ඉතින් ගරු අධිකරණයෙන් අපි බලාපොරොත්තු වෙනවා ඒ අයට අප දීලා නීතිය හරියට ක්‍රියාත්මක කරන්න එතුමන්ලගේ සහයෝගය ලබා දෙන්න කියලා. හැබැයි වෙලා තියෙන්නේ ගොඩක් අය බය නැහැ. මේ සේරම කරලා නිදහසේ ඉන්නවා අප මත. එතකොට මේ අයගෙන් දැනට මේ ගෙන්වා ගැනීමේ කටයුතු විදේශ කටයුතු අමාත්‍යංශය මැදිහත් වෙලා තමයි සිද්ධ කරන්නේ. මොකද ඒවල තානාපති කාර්යාල පහසුකම් අපිට නැහැ. ඊට අමතරව ඒක බරපතල රාජතාන්ත්‍රික ප්‍රශ්නයක් බවට පත් වෙන තැනකට ගිහිලා තියෙනවා. මේක ජාත්‍යන්තර වෙළඳාමක්, ජාත්‍යන්තර මාෆියාවක්. ඒතර මේ ජාත්‍යන්තර මාෆියාවේ ලංකාවේ ඉත්තෝ තමයි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු. ඒ අය තමයි ලංකාවේ මේ දරුවෝ ටික විනාශ කළා දාලා තියෙන්නේ කියන එකත් මම මේ වෙලාවේ සඳහන් කරන්න ඕනේ.